හැමදාමත් අපේ කලා ලෝකයේ කලාකරුවන් අතරින් කාගේ ආදරයට ගෞරවයට පාත්‍ර වන වගේම රටේම අවධානය දිනාගන්නට සමත් ආදරණීය කලා පවුලක් තමයි ජැක්සන් ඇන්තනි කලා පවුල කියන්නේ. පසුගිය අවුරුද්දේ ජනවාරි මාසෙදී මේ කලා පවුලේ ආදරණීය දරුවන් තුන්දෙනාම එකම දිනයක යුගදිවියට පිවිසුණා. කාටත් මතක ඇති මේ විවාහ මංගල්‍ය අති උත්කර්ෂවත්ව පැවැත්වුණු අතර රටේම කතාබහට ලක්වුණු විවාහ මංගල්‍යයක් කිව්වොත් හරියටම හරි. ඉතින් මේ විදිහට පහුගිය අවුරුද්දේ යුගදිවියට පිවිසුණු මාධවි ඇන්තනි, අකිල දනුද්‍ර වගේම සජිත ඇන්තනි තුන්දෙනාගෙම පළවෙනි විවාහ සංවත්සරය අද දිනට තමයි එදිලා තියෙන්නේ. ඉතින් මේ එදිලා තියෙන පළවෙනි විවාහ සංවත්සරය ගැන මේ තුන්දෙනාම බොහොම ආදරයෙන් සෙනෙහසින් සමාජ ජාලා මාධ්‍යවල මේ විදිහට සටහන් තබලා තිබුණා. මේ දින කීපේදී කුංචි දූ පැටියෙක්ගේ උපත බලාපොරොත්තුෙන් ඉන්න අකිල දනුද්‍රත් මේ විදිහටයි කියලා තිබුණේ. සුභම සුභ විවාහ සංවත්සරයක් මගේ මැණිකේ. ඔයාට ගොඩක් ස්තුතියි මේ තරම් ලස්සන දවසක් මට ලබා දුන්නට කියලායි ඔහු සඳහන් කළා තිබුණේ. පුංචි දූ පැටියාගේ උපත තාමත් ප්‍රමාද වීම ගැනත් අකිල දනුද්‍ර බලාපොරොත්තුවේ දැස් දැල්වාගෙන කියලා තිබුණා. ඒ වගේම මේ කලාපවුලේ වැඩිමල් දියණිය මාධවී ඇන්තනිත් මෙහෙමයි කියලා තිබුණේ. ඉතින් දැන් අවුරුද්දකුත් පෙරිලා අකරත් ගුරුතුමන්ගෙන් ආශිර්වාද ලබාගෙන අපි මේ විදිහට යුගදිවියට පිවිසෙලා මේ විදිහට ගෙවුණු හරිම අපූරු ජීවන ගමන හරිම විනෝදයි. ඔයාට ගොඩක් ස්තුතියි මේ විදිහේ ලස්සන අලුත් ජීවිතයක් මට ලබා දුන්නට. මං ඔයාට ගොඩක් ආදරෙයි. ඒ වගේම ස්තුතියි හැම වෙලේම මං වෙනුවෙන් හිටියට. ඔයා හැම වෙලේම හැමදේම හරියටම කළා මිලාන්. ඔයාට ගොඩක් ස්තුතියි. ඒ විදිහට සඳහන් කරමින් ඇය ඇගේ සමාජ ජාලා මාධ්‍ය වෙත ඔවුන්ගේ විවාහ මංගල්‍ය දවසේ අපූරුතම මතක සටහන් වගේකුත් එකතු කරන්නට අමතක කරලා තිබුණේ නැහැ. මේ විශේෂ දවසේ සජිත ඇන්තනීට නම් ලංකාවේ ඉන්නට වෙලා නැහැ. විදේශ සංචාරයකට තමගේ ආදරණීය බිරිඳත් එක්ක සහභාගී වුණු සජිත ඇන්තනී සංචාරය අතර පැවැත්වුණු විශේෂ උත්සවයකදී තමගේ ආදරණීය බිරිඳව විශේෂයෙන්ම වේදිකාවට කැඳවලා බොහොම ආදරණීය වදනකුත් කියලා තියෙනවා. බංග්ලාදේශයේ ඉඳගෙන සජිත ඇන්තනි මෙන්න මේ විදිහටයි කියලා තිබුණේ. ඉතින් ඔයත් එක්ක ජීවත් වෙන්න පටන් අරන් දැන් අවුරුද්දකුත් ගත වෙලා. ඇය තමයි මගේ ජීවිතේ මට මෙතෙක් සිදුවුණු හොඳම දේ, මට ලැබුණු හොඳම දේ. ඉතින් මං ඇයට ගොඩක් ආදරෙයි. ඒ වගේම ඔයාට ගොඩක් ස්තුතියි මං වෙනුවෙන් මේ සිදු කරන හැම දෙයකටම කියලා සජිත ඇන්තනි බොහොම සෙනෙහසින් සඳහන් කළා තිබුණා. ඒ වගේම මේ ආදරණීය ප්‍රකාශයට පස්සේ බොහොම ප්‍රේමණීය රංගනයකත් මේ දෙන්නම බලාගෙන හිටපු අය වෙනුවෙන් යෙදිලා තියෙනවා. Ashwi ji just came with me for this festival, so yes, so it's 12 o'clock, it's been 1 year with you. Like my wife, Bhuvinika Manisha, she is the best thing happened in my life ever, so I love her so much. So I would like to just say it out loud that I love you, baby. Thank you so much for everything you've been doing me all these days. වගේම මාධවි ඇන්තනීගේ ආදරණීය සැමියන් මේ අවස්ථාව ගැන බොහොම සෙනෙහසින් කියලා තිබුණා. මං අතීතෙත් ඔයාට ආදරේ කළා. ඒ වගේම තවමත් අදටත් වගේම හෙටටත් ආදරෙයි මං. ඒ වගේම මං ඔයාට පතනවා සුභම සුභ විවාහ සංවත්සරයක් වෙන්න කියලා. ඔයාට ගොඩක් ආදරෙයි කියලාත් මාධවි ඇන්තනීගේ සෙනෙහබර සැමියා මිලාන් සිල්වත් සඳහන් කරලා සමාජ ජාලාවල සටහන් තබා තිබුණා. ඉතින් මේ විශේෂ දවස වෙනුවෙන් සජිත ඇන්තනී නැති වුණත් පවුලේ අනිත් හැමෝම එකතු වෙලා බොහොම ආදරයෙන් සෙනෙහසින් මේ විශේෂ අවස්ථාව සමරන්න උදේ පාන්දරම කිරිබත් වේලා මේ සතුට සමරනවා දැක ගන්නටත් ලැබුණා. ඉතින් කාගේත් ආදරයට ලක්වුණු මේ ආදරණීය කලාපවුලේ මේ කලා ශිල්පීන් තුන්දෙනාටම රසඳුන අපෙනුත් සුභම සුභ පළවෙනි විවාහ සංවත්සරයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම පුංචි දූ පැටියාගේ පැමිණීම බලාගෙන ඉන්න මේ ඇන්තනි පවුලට ඉක්මනින්ම පුංචි දූ පැටියාව කිසිම අපහසුවකින් තොරව දැක බලා ගන්න හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. Thank you.
channel එතාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.